සිය වැටුප් විෂමතාවන්ට විසඳුම් ලබා නොදුන් බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවට පත් වුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් පැවසුවේ දුරබැහැර ගම් ප්‍රදේශවල සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තමන්ට හිස්සතින් ආපසු යාමට සිදුව ඇති බවයි. පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කළා. මේ පාන්දර ඉඳන් වෙලා ඉන්නේ පොඩි දෙනට බෙහෙත් ගන්න. ඉතින් බල්ලෝ කහපු අය පූසෝ කහපු අය නෙවෙයි දරුවෙකුට ෆිට් එක හැදුනා. මාරාන්තික වුණා. කවුද ඉන්නේ එතකොට? දොස්තරවරු කියන්නේ දෙවිවරු හා සමානයි. දැන් දෙවිවරු වගේ නෙවෙයි ඉන්නේ. අපි ඉතින් බොහොම අමාරුවෙන් කුලි වැඩ කරගෙන තමයි මේ බෙහෙත් ගන්න කියලා එන්නේ. මෙහෙම කරපුවාම ඉතින් ලොකු අසාධාරණයක් තමයි ඉතින් වෙන්නේ නේද? නේ ඉතින් අපි අපහසුතාවයටපත් වෙනවා. ඉතින් අපෙන් පලි අරගෙන හරියන්නේ නැහැ. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ගෙදර යනවා ඉතින් වෙන මොනවා කරන්නද? ඉතින් අනේ ඉතින් ලෙඩ්ඩු ගැන තමයි ඉතින් අපහසුතාවටපත් වෙන්නේ ලෙඩ්ඩු. කරාපිටිය ශික්ෂණ රෝහලටද බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් ආපසු හැරී යන ආකාරයයි දක්නට ලැබුණේ. නොච්චියාගම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හිස්සතින් ආපසු යාමට සිදු වූ රෝගීන් දැක්වූයේ මෙවන් අදහසක්. එයාලා කරන වැඩ වලින් ඉතින් අපි තමාරුවේ තමයි ස්ට්‍රයික් කරන ගණන් හරි අසාධාරණයි. ඉතින් අපි අසරණ මිනිස්සු නේද මේකෙන් තැලෙන්නේ. කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ටද ආපසු හැරී යාමට සිදු වුණා. ඉගෙනගෙන ඉවල මේ බලන්න මේ රටට කරන අපරාධ වැඩි. මේ හයින්සක පොඩි මිනිහගේ බෙලිනේ මේ මිරිකන්නේ. උඩ එක්කෙනා හරියට නිසි දඬුවම් දෙයි. පවුලට බබා හම්බෙන්න ගියත් ස්ට්‍රයික්. ළමයා ඉස්කෝලේ දාන්න ගියත් ස්ට්‍රයික්. නෝනාට ෂොපින් යන්න ගියත් ස්ට්‍රයික්. ප්‍රයිවට් බේත් දීලා නම් මම කොච්චර හොයන මොනාලද මුන්ට ස්ට්‍රයික් කරන්න තියෙන්නේ. මං නම් කියන්නේ මුංග ගහලා පන්නන්න කියලා. සාමාන්‍ය ලෙඩ්ඩුන්ගේ බිල්ලට දෙන සම්පූර්ණ වැරදි. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි 25 අහිංසක මිනිස්සු යනවා. කියන්නේ තේන්නේ ඉතින් බෙහෙත් ගන්න නැහැ ගෙදර යනවා. අනේ බාන රස්සියාද උදේ 6ට ආවේ මේ. බොහොම කනගාටුදායකයි මිනිස්සු හුඟක් අසරණ වෙන මේ වැඩවලින්. මම මේ දිස්වාරාමිනම් එන්න ඇවිල්ලිවල මේ ක්ලිනික් එකට ආවම ක්ලිනික් එක නෑලු. ආ ඉතින් යන්න ඕනේ. වැඩක් නෑ ඉතින් අතාවද.